චන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යාවතේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුක්ඛංසං මුද්දමස්ස විපාතයන්ති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 58 වන දේශනාව බාල වර්ගයේ 13 වෙනි දේශනාව මේ දේශනාව තීයේ දේශනාව වගේම මහමුගලන් මහරහතන් වහන්සේත් ලක්කන තෙරුන් වහන්සේත් ගිජකුළු පර්වතයෙන් පහළට වඩිනවා රජගහනුවර පිණ්ඩපාතේ වඩින්න ඒ අතර මුගලන් ස්වාමීන් වහන්සේ සිනා පහළ කළා ඊයේ වගේම අර කතාවේ වගේම ලක්කන තෙරුන් වහන්සේ හන ස්වාමීන් වහන්සේ ඇයි සිනාසුනේ කියලා එතකොට උන්වහන්සේ මතක් කරන ඒක දැන් කියන්න බෑ බුදුරජාණන් වහන්සේ වඳින්න ගියාම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී අහන්න කියලා. ඒ අනුව පිණ්ඩපාතයෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කරලා අහනවා. එතකොට දේශනා කරනවා එවත්නි මම මේ පර්වතයෙන් බහිනකොට දැක්කා ගව් තුනක් පමණ ශරීරයේ තියෙන ප්‍රේතෙක් එයාගේ හිසට ගිනිගත්තු යකඩ මුගුරු නැත්තම් යකුල් 60,000ක් එකපාර යකඩ මිටි 60,000ක් ගිනිගෙන දැවෙන යකඩ මිටි 60,000ක් එක විට ඔලුවට වැටෙනවා. නැවත නැවතත් එහෙම අවසානයක් නැහැ එක දිගට 60,000 ගානේ ආයෙ එක වැටෙනවා ආයෙ උඩ යනවා ආයෙ වැටෙනවා. ඉතින් හැම වාරම හිස දෙකට පැලනවා ආයෙ හැදෙනවා ආයෙ පැලනවා. ඒක තමයි කර්ම විපාකය. නිරේත් එහෙමනේ. කොච්චර කැපුවත් ඉවරයන් ආයි හැදෙනවා ආයි කපනවා මේක ආයි පැලෙනවා ආයි හැදෙනවා ඒ විපාක ගෙවෙනක මෙයා එහෙම ඉන්නකොට ඉතින් මේක දැකලා මේක ප්‍රේත වස්තු ප්‍රකරණයේ තියෙනවා දැන් මේ විස්තර ටික ලක්කන සංයුත්තේ තියෙනවා විනය පිටකෙත් තියෙනවා සහ ධම්මපදෙත් දැන් මේ තියෙනවා සත්ටි කෝට සහස්සානි පරිපුන්නානි සබ්බසෝ සීසේ තුහියන් නිපතන්ති වෝහින් දන්තේව මත්තකයි මේ වෙච්චර මේ වැටෙන්න කියලා අහලා තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේත් දේශනා කරා මහණේ මමත් ලෞතුරා බුදු වෙච්ච ගමන් ඕක දැක්කා. දැක්කට ඉතින් මේක විශ්වාස කරන්න නැති වෙයි කියලා මම කිව්වේ නෑ. නමුත් දැන් මුගලන් තෙරුණු දැකපු නිසා සාක්ෂිකාරයෙකුත් ඉන්නවා නේද කියලා කලින් මෙයා කරපු කර්මය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යටගිය දවස බරණස් නුවර අතකුරු ගැසීමේ අති සමර්ථ වූ පිලෙක් සිටි අතකුරු ගැසීම කියන්නේ ඔය ගල් වලින් ගහනද අපි කැටබෝලෙන් විදිනවා කියලා තමයි ඔකට කියන්නේ අන්න එහෙම කරනවා එක්ක අතින් අතේ තියාගෙන ගලින් විසි කරලා ගහනවා හරි මොකක් හරි ඔය දෙකෙන් එකක් එයා දක්ෂයි මේ වැඩේට ඔය ඔහුවිසුවේ නුවර දොරකඩ අසල වූ නුග ගසක් යටයි. ඒ කියන්නේ නගරේ දොරටුවේ ළඟ තියෙන නුග ගහක්. ඒ නුග ගහ යට තමයි මේ පිලා. පිලෙක් කියලා කියන්නේ අපිට තේරෙන විදිහට ඇවිදින්න අපහසු කෙනෙක්. මේ කුඩා ළමයි තරුණ ලැබිලා කොල්ලෝ ඇවිල්ලා පිලාට කියලා කැටවලින් ගහලා අර කොළවල නුග ගහේ කොළවල ඇත් රූප
අශ්වරූප ආදී ඇතුරූප අශ්වරූප ආදී රූප අඳිනවා. අර ගල් වලින් ගහලා කොළ වලට ඒ කොළේ හිල් කරනවා හරියට ඇතෙක් වගේ. නැතනම් අශ්වෙක් වගේ. එක එක රූප. ඒක කියන කියන රූප අර ගල් වලින් ගහලා කොළේ හිල් කරලා හදලා පෙන්නුවම ඉතින් ළමයි කන බොන දේවල් ගෙනත් දෙනවා මෙයාට. එහෙම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් රජතුමා උයනටනකොට මේක දැක්කා. මේ නුගගහ යට වාඩි වෙලා හිටපු රජතුමා ඉර එළිය වැටෙනකොට ඉර මුදුන් වෙලා මේ කොළ වලට ඉර එළිය වැටලා රජතුමාගේ ඇඟට ඇත් රූප අශ්ව රූප ආදී වැටෙනවා. බැලුවා කොහමද ඒක වුණේ කියලා. බලනකොට මේ කොළ වල රූප හදලා කවුද මේක කරේ කියලා අහුවම කිව්වා හොඳට දක්ෂ පිලෙක් ඉන්න මේ පිලා තමයි රජතුමනි ඔය රූප හදන්නේ කියන එක මතක් කළා. ඒ පාර මේ රජතුමා හොයන්න පටන් ගත්තා. ඉතින් මේ පිලා වේන හොඳයි නේ මටත් පොඩි වැඩක් තියෙනවා කරගන්න කියලා එක්කගෙන ගියා. කොහොම මගේ මේ පුරෝහිත බමුණා, ඒ කියන්නේ අගමැතියා, හරි වාචාලයා, නිතර දොඩවනවා, හරි දොඩවන්න සමතා. මා එකක් කිව්වම මූ 10ක් කියනවා. ඒක මට හරි කරදරයක්. ඒක හරි බාධාවක්. මම රජසභාව මෙහෙව ගන්න බෑ. මොකද මේ මිනිස්සයා කියවනේ වහන් ඉන්නවනේ මම. දෙපයි කියන්න බගමැතිනේ. ඒ නිසා ඌ දොඩන විට එළුබෙඩි නැලියක් තරම් උගේ කරට විසි කරන්න බැරිද කියලා ඇහුවා. දේවයන් වහන්සේ ඕකත් මහ වඩත්. එළුබෙඩි නැලිය ගෙනත් දෙන්න මම වැඩේ කරලා දෙන්න. ඔබ වහන්සේ පුරෝහිත බමුණත් එක්ක ඔය ශාලාවේ වතා කර කර ඉන්න මං තිරේ එහා පැත්තේ ඉන්නවා. මෙයා කරේ ඉතින් තිරේ එහා පැත්තේ ඉඳගෙන එළුබෙඩි නැලිය ළඟ තියාගෙන කතුරෙන් පොඩි සිදුරක් කැපා ගත්ත අර එළුබෙට්ටියක් ඒ කියන්නේ එළුබෙට්ටක් විද ගන්න පුළුවන් වෙන්නේ. දැකලා තියද්ද නැහැ එළුබෙටි චුට්ට පොඩි ඈ. මම දැන් තන් මම බලමු ගෙනල්ලා හරි දෙන්න. චූටි. රවුම් මේවා තියෙන්නේ. ඔව්. ඉතින් ඒක දැන් ඉතින් මෙයා ඉලක්කෙට විදිනවා ලස්සනට. අරයා අට අරනකොට එක එකක් විද්දා. හරිද? එක මේවා ගා රවුම් එකක් විද්දා. ඒ වාර අර කල්කේ වගේ කල්ක තියෙන. මෙද මහතුරු දෙන්නේ කල්ක රවුම් කරපු. අටට කටට වැටුණා ඉතින් කටට වැටුණා කියලා කතා කරන්න නවත්තන්න පුළුවන්. ඒක හපහපා කතා කරනවා. ඒ වාර ඒක ඒත් නවත්තන්න. ඒත් කතා. ඊපස්සේ ආයි තව එකක් විද්දා. ඕමම ඉතින් පැයක් දෙකක් ඉඳලා යනකොට නැලියම විද්දා. විදපු දෙන් කියලා පුරෝහිතයා කන මේ කන ගමන් කතා. අර බෙටි කන ගම කතා මේක ජාතක දේශනාවක් හරි වටින මේ වාචාලයට හොඳ කතා පාඩම. ඒ කියන්නේ එළු බෙටි ගිලන ගමනු කතා. සාමාන්‍ය අර බැද්දියක් වුණා අපි කතා නවත්තනවනේ. ඒ කියන්නේ මෙයා මේ පුරෝහිතය කොච්චර වාචාලද කිව්වොත් එළු බෙටි ගිලන ගමනුත් කතා කරලා දෙනවා. ඉතින් ඊට පස්සේ කිව්වා දැන් පුරෝහිත්තුමා එළුබෙටි නැලියක් දැන් ගිලලා ඉන්නේ හොඳේ. ඔයිට ඔච්චර මේ එළුබෙටි ගිලන ගමනොත් ඔය කතාව නැවැත්තුවේ නෑනේ. ඔයත් එක්ක නම් ඉවරයක් නෑ අප්පා. එළුබෙටි ගිලලත් ඔච්චර කතා කරනා නිකන් කොහොම කතා කරයිද කියලා දැන් නින්දා කරලා අපහාස කරලා ගියා රජතුමත්. ඉතින් එදායින් පස්සේ මෙයා බය වුණා. දැන් මෝ හරි ලැජ්ජ වුණානේ. ගුරුන්නාන්සේ මට ඔහේ සමග කතා කරලා අවසානයක් කරන්න බැරිය. ඔහේ ලොකුම වාචාලයකු බැවි. නැලියත් තරම් එළුබෙටි ගිල්ලත් නිස්සද්ද නොවුනා. ඒ කියන්නේ එච්චර එළුබෙටි ගිලලත් නිස්සද්දුනේ නැහැ කියලා රජතුමා චන්න ගියා. එදා පටන් පුරෝහිතයා දැන් කතා කරන්නේ නැහැ වැඩි. රජතුමා ඉන්නවනම් කතා කරන්නේ නැහැ. වෙනතෙන් වල කතා කරනවා. රාජසභාවේ නැහැ. වාචාලයට කොහේ හරි ඉතින් ගෙදර තනියෙන් හරි කතා කරන්න එපා. මා රජතුමා බේරුණා. මොකද දැන් දන්නවා හරි අනිවාර්යෙන් කතාව විදිනවා බෙටි. මෙයාට ඒ රස්සාව තමයි දුන්නේ විදින රස්සා මේ පිලාට. ඉතින් පිලාගෙන ලා උඹ නිසා මට පුදුම සැනසීලක් ලැබුණේ කියලා සම්බට්ටක කියන ධනය හැම දෙයකින් මට බෑගින් දීලා සතර දිසාවෙන් ගම් හතරකුත් මෙයාට දුන්නා කියලා සඳහන් වෙනවා. ඒක දැනගත්තු අප මහබෝසත්තාන් වහන්සේහි වාසය කළ දෙන ඇමති කෙක්ලා ඒ අමාත්‍යවරයා මේකට හරි ලස්සනතාවක් ඒ කියන්නේ ප්‍රශංසාවක් කරලා තියෙනවා. යම් කෙඹදු වූවද සිප්නම් මහත්වේමය බලපිලුගේ පහරින් ලැබූ සිවුදික ගම්මරේ. කියන්නේ එළුබෙටි කියන ශිල්පයක් දැනන් හිටියොත් මොනවා හරි හම්බ කරගන්න පුළුවන්.
මෙයා මේ විදින්න දක්ෂ වෙලා ඉඳලා ගල් ගහන දක්ෂ වෙලා ඉඳලා ඉලක්කෙට මෙයා එළුබිටි වලින් පුරෝහිතයාකට විදලා ගම් හතරක් තෑගි ගත්තා. නේ? බොහොම සම්පත් ලැබුණා. ඉතින් එතකොට එක මිනිස්සෙක් එක තරුණෙක් පිලා මෙහෙම පොහොසත් වුණා කියලා විදලා දැනගෙන ළඟට ඇවිල්ලා ගානේ ගුරුන්නාන්සේ මටත් උව ගන්නන්න බැරිද? එයා හිතුව අරයා පොහොසත් වුණා වගේ මටත් පුළුවන් කියලා. හරි මුලින් බෑ කොහොම දන්නවනේ මේ මිනිස්සුන්ට ඔය දුන්නා පස්සේ වැරදි වැඩත් කරනවනේ. බෑයි කියද්දි ඉතින් මෙයා අහුවේ නෑ. පස්සෙන් මෙයා නෝ උපස්ථාන කරනවා, අලගනවා. බැරිම දැන් ගොඩක් දවස් අලගනකොට මොයේ මිනිහා යන්නේ නැහැ. දැන් බේරෙන්න බෑ. හරියට සලගනවා මටත් නොවිදී බෑ. ඒ පාර සාහස්‍ය කියලා දුන්නා විදපම් මෙහෙම කියලා. සිල්ප අවසන් වුණාට පස්සේ දැන් බැලුවා මම මේක පරිස්සා කරන්න ඔබ කොහොමද පරිස්සා කරන්නේ? මම එක්ක හරකට විදිනවා. කියන හරක මරණවයි කියන විදලා ඔලුවට විදින්න සාමාන්‍ය. ඒක මිනිහෙන් මරණවයි කෝ. ඒ පාර ඔබ දැන් ඔබ හරකෙක් මැරුවොත් ඔබට 100ක් දඩ කහවනවා. මිනිස්සෙක් මැරුවොත් 1000යි. ඉතින් එහෙම කරොත් ඔබට මේ දඩ ගෙවන්න වෙන්නේ නැහැ. අමුදරුවොත් එක්ක ඔබට ඉතින් හිරේ යන්න තමයි වෙන්නේ. උඹ මේ කාත් කවුරුන් නැති කෙනෙක්ට විදපන්කෝ විදිනවා මම නා. එහෙම කිව්වා. හරකට විදන්නේ නැතුව හරක අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. එතකොට හරකගේ අයිතිකාරයා දාන ගහනවා දඩ කියා. කවුණු 100ක්. මිනිහෙන් මරුවොත් 1000යි කිව්වා. ඉතින් එහෙම වෙනකොට දැන් මෙයා හරි කමන්නේ නැහැ කියලා දැන් ඔඩොක්කේ ගලුත් තියාගෙන දැන් ඇවිදවි දිනනවා. මුලින්ම හරකේ එළදෙනෙක් හම්බුණා. අයිතිකාරයෙක් ඉන්නවා කියලා එයා අතින් විද්දේ නැහැ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ නම ආති වඩිනවා. උන්වහන්සේගේ නම සුනෙත්ත. ඔන්න බලන්න. අබුද්ධෝපාද කාලේ වැඩ හිටපු උතුමන්ගේ නමනේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ. බලන්න ඉතින් ඊයේ කතාව වගේමනේ. මේ කිසිම වැඩකට නෙවෙයි. මේ පව් කරගත්තේ. ඉතින් පසේ බුදුන් වහන්සේ පිණ්ඩපාත යනවා. දැකලා මේනම් කාත් කවුරුත් මව්පියෙක් නැති කෙනෙක් ඇත්තනේ. පැවිදි වෙච්ච අයට මව්පියෝ නැහැනේ. කාත් කවුරුත් නැහැ. මෙයාට විද්දොන්නම් මුකුත් වෙන්නේ නැහැ. දඩ ගහන්න නැති වෙයි කියලා. ඉලක්ක බලලා පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කන් සිදුර ඉලක්ක කොට විද්දා. මම ගලක් ගැහුවා. මම දන්නේ නැති අත තියලා ගහනවා අතින්. එහෙම කරන්නේ. වේගෙන් යන විදිහ මෙහෙම. එතකොට ඒක හයියෙන් ගැව්වට පස්සේ දකුණු කණෙන් ගල ඇතුළු වෙලා වම් කණෙන් එළියට ආවා. මේ අනුමෝදන් වෙන්න කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. සෝචනීය කතාවක්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විපත් කරාම ආනන්තරියයි. විශේෂයෙන් රහතන් වහන්සේ මැරීම සමානයි පසේ බුදුරජාණන් වහන්සේව මැරීම. මොකද දැන් අපිට පොතේ නැත්තේ ඒක. දැන් පසේ බුදුරජාණන් වහන්සේලා නැති නිසා. දැන් ඉන්නේ කවුද? ශ්‍රාවක රහතන් වහන්සේලා. ඒට සමානයි මේ පාප. එතකොට මෙයා කරගත්ත එක. අර නිකන් කොහෙවත් යන දේවල් අර මෝඩකම නිසා මේ මිනිස්සු කරගන්නේ මොලේ නැතිකම. يعني වැඩ කර නැති වැඩක්. අඩුමතරම මේක නේද ඉලක්කයට මොකක් හරි ඉන්න පසේ බුදු කෙනෙක්ගේ කනටම විද්ද. උන්වහන්සේ හරි අමාරුයි ඉතින් හිතන්නේ කනට විද්දම කොහොමද කියලා අමාරුව. මෙතනින් මත් දැන් දකුණ නෙවෙයි මේ පැත්තනේ මෙහෙන් මතු විදපුවර මෙහෙන් මතු වුණා. ලේන්නේ නැද්ද? සීය පවත්වන්න පුළුවන් මේ සාමාන්‍ය කෙනෙක්ට බෑ. උන්වහන්සේ ඉරදීෙන් පන්සලට වැඩිලා ඉරි පිරිනවම් පැ. පිරිනවම් පාන්න හේතු උනේ මෙන්න මේ මිනිස්ස මෝඩ මිනිහා. ඉතින් මිනිස්සු පිණ්ඩපාත වඩින්න දෙන නිසා ගියා පන්සලට විහා කුටියට අනේ බලනකොට පිරිනවම් පාලා. ඉතින් එතන පඬිසකමඩ කටමැද දෙව්වර ඊයේ කුටිය කඩොම් මිනිහා වගේ ගොවියා වගේ ආ මමනේ වැඩේ කරේ කියලා මෙයාත් කියනවා ඕ ඊයේ මම මේ ගලක් ගහලා ඔය උනේ වැඩේ කිව්වා. මිනිස්සු නිකන් ඉඳීද? සද්දා වැඩි ගමට මොකද කරේ? අල්ලගෙන හොඳටම ගැහුවා. මිනිහා මල අතින් පයින් පොළු වලින් තලා මරා දැමුවා. ඔහු ඒ පවින් අවීචි මහ නිරේ පුදුනා. අනිවාර්යෙන් අන්තක්කල්පයක් අවීචි ඉන්න වෙනවා. ඒක හිටියා. ඉඳලි වෙරලා මහ පොළොව යොදුනක් වටුනාට පස්සේ තමයි මේ ගෞතම සාසනය පහළ වෙන්නේ. ඒ කාලේ ගිජුකුළු පව් ඉපදලා හිටියා සට්ටිකූට ප්‍රේත නම. සට්ටිකූට කියන්නේ මේ 60000ක් නේද කිව්වේ මං කලින්? 60000න්නේ. ඔව්. මොනවද? කූට කියන්නේ මිටි. යකඩ මිටි තියෙන. අර මිටිය කොහමද තියෙන්නේ? අල්ල ගන්න කෑල්ලයි යකඩ කෑල්ලයි. ගහන්නේ මොකෙන්ද? යකඩ කෑල්ලේ. යකඩ අර තියෙන ගුලියක් වගේ. ඉතින් මෙයා එහෙම දුක් විඳින්න උනාය. බාලයා ඉගෙන ගන්න සිල්ලි
ඔහුට විපත පිණිස පවතිනවා කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව වදාළා. යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති. ඤත්තං කියන දැනුම, උගත්කම. අනත්තාය අනර්ථය පිණිසයි බාලයට ඇති වෙන්නේ. බාලයෙක් ඉගෙන ගත්ත දේ සමහර විට බාලයාගේ විපතටම හේතු වෙනවා. දැන් මෙයා ඉගෙන ගත්තේ අතකුරු ශිල්පේවත් විදින ශිල්පේ ගල් ගහන එක. හැබැයි ඒක යාපාවිච්චි කරේ අනර්ථයට. හොඳකට හොඳ වැඩකට නෙවෙයි. දැන් අර ගුරුවරයා නම් ඇමතියට නෙවෙයි පුරෝහිතයට විදලා හොඳ දෙයක් කරගත්තේ. හම්බ කරගත්ත. මෙයා කරේ තිබිච්ච එකත් ජීවිතෙන් නැති කරගත්ත සුගතියත්. ඒක කියන්නේ මෝඩයාට ඉගැන්වුණා නෑ. මෝඩයා එකෙන් කරගන්නේම විපත. හන්ති බාලස්ස සුක්ඛංසං මුද්දමස්ස විපාතයන්ති. බාලයා තමන්ගේ හිස පලා ගන්නවලු. ප්‍රඥාව කියන හිස පලාගෙන කුසල් නසාගෙන අකුසල්ම දියුණු කරගන්නවා කියන එක මෙහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ. එහෙනම් මෝඩයොන්ට මොන හරි ගැන්නුවාම අපි අර ඊයේත් කිව්වා වගේ වඳුරන්ට දැලි පිහ දුන්නා වගේ. දැන් වෙඩි තියන්න හිම ගැන්නුව මෝඩෙට ඌ හැම එකටම වෙඩි තියන. සම ආත්ම ආරක්ෂාවට උගන්නන්නේ. නමුත් ඉතින් මේක පරික්ෂා කරන්න කියලා වෙඩි තියන්න පුළුවන්. දැන් කරාටියෙම ඔය තියෙන එක එක සටන් ක්‍රම ඉගෙන උගන්නනකොටම කියන ගහන්න නෙවෙයි මේ උගන්නන්නේ. හැබැයි මෝඩයෝ වගෙන ගන්න යනවා. ඒ කියන්නේ මේ වලියකට ටිකක් ගහන්න මම පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ කියලා අර පාරවල් දෙක තුනක් ඉගෙනගෙන ඇවිල්ලා ගහනවා මෝඩ. ගහලා ගුටි කනවා. ඒ කරාටි ගහනකොට ඉතින් කියලා තියෙන්නේ මූට ගහන්න එපා මේ තරඟයට ගහ ගන්න හොඳේ. තරඟයක් මේක. අර ගමේ මිනිස්සු දන්නේ නැහැ තරඟයක් කියලා අල්ලගෙන හොඳටම පොළු වලින් ගහනවා. හරි මේ පොල් අඩි කියලා ඒවට කියන්නේ. අරව කරාටි. අපේ ඉස්කෝලේ තේ මීටියේ ගියා මම කිව්වා අපේ හරි ඡන්දි හිටියා ඒවා පන්ති කියලා තවත් දෙක තුනක් අර මොකද්ද කරකවන එකක් අරන් ඇවිල්ලා මිනිස්සු බය කරන ළමයින්. ඉතින් පොල්ලක් ගත්ත ගමන් ඔක්කොම සිල්පි ඉවරයි. දුවනවා. එහෙනම් බාලයට මොන හරි ඉගෙන ගත්තොත් බාලයා මේක අර වැරදි විදියටම එයා පාවිච්චි කරනවා. දැන් කතාව පැහැදිලි මේ සියලු දෙනාට හරි සෝචනීය කතාවක් සිනාසෙන්නවත් බැරි එකක්. සුනෙත්තනම් පසේ බුදුරජාණන් වහන්සේව පරික්ෂාවට ගත්ත මේ මෝඩ මිනිහා. දකුණු කනට විද්දා වම් කණෙන් පිට වුණා ගල අපිරිනවම් පාවා දාලා පසේ බුදු කෙනෙක් තින්නේ වඳින්නනේ. දාන ටිකක් දෙන්නනේ. ඉතින් මේ හාදය විශාල පාප කර්මයක් කරගත්තා. ඉතින් අර බාල වර්ගය නිසා අපිට මේ තමයි දිගටම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඊගෙන අපි මුකුත් අනුමෝදන් වෙන්න දෙයක් නැහැ. අපි අදිෂ්ඨාන කරගන්න ඕන අපෙන් කිසිවෙකුට වරදක් වෙන්න එපා. මොකද අපෙන් කිසිවෙකුට වරදක් වෙන්න එපා කියලා. ඉතින් අපි දැන් දවස පටන් අරගෙන තියෙන උදේ 4ට 5ට මං හිතන්නේ මේ දවස පටන් ගන්න මොන සිතින්ද? කුසල් සිති. අද බොහෝ කුසල් රැස් කරගන්න මම උදේම පිබිදෙනවා කියලා නිකන් මලක් පිබිදෙනවා වගේද පිබිදෙන්නේ? නැත්නම් ඈනුන් ඇරහැරද? සතුටින් ඕනේ පිබිදෙන නේද? ඒතර උදේම මල් නෙලාගෙන පැන්දවාගෙන සුදු ඇඳගෙන උපවාස කම්බලන අනිත් ඇයිද කොහොමද සිවුරුනේ තියෙන්නේ? ඒවා පෙරවාගෙන එන්න ඕන සතුටින් දාන මේ මෙන්ද බුද්ධ වන්දනාවට ධාතු මන්දිරය කියලා කියන්න පුළුවන් දානශාලාව කියන්න පුළුවන් මේ ඔක්කොම එක තැනනේ තියෙන්නේ. ඇවිල්ලා මෙතන වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අරමුණු කරගෙන බුද්ධ වන්දනාව යෙදුනද යෙදෙනවද කොහොමද තත්ත්වය? යෙදුනනේ. යෙදෙන්න ඕනේ. යෙදෙලා නැත්නම් එතන ඉඳන් යෙදෙන්න ඕනේ. ආන්න ඉතින් දා අපි අපේ පුණ්‍යමය දවස ආරම්භ කරන්න. ඉතින් ළඟට අපර තියෙන වැඩපිළිවෙලේ වත් පිළිවෙත් කරගෙන දාන නම් අනිවාර්යෙන් කිව්වන්නකත් වන්දනාවට ආවත් නැතත් මොකද්ද කරන්න ඕනේ? උදේ දානේ අපි වළඳන්න වෙනවනේ. බඩගිනින්නේ උදේම රෑ වැළඳුවෙන්නේ නැහැනේ කියලා උදේම වළඳන්න ඕනේ. ඒක ඉතින් මම කියන්න ඕනේ නැහැ. ඉතින් අර කරන ටික ලියන්නේ කියලා මම අලුත් පිරිසට මතක් කළානේ. ඒක දැන් අද රෑට ලියන්න ඕනේ වෙලාව අරගෙන. දැන් මේක සිහි කරන්න දැන් අපි මේ සට්ටිකූට ප්‍රේතවස්ත හොට ගස්ස අපිට තියෙනවා. අපි එහෙම පව් කරන්නේ නැහැ. අපිට ගන්න තියෙන ඉච්චර අපි අනුමෝදන් වෙනවා. අපි මෙහෙම පව් කරන්නේ නැති දවසක් දවස ගානේ ගත කරන්නේ. අපිට සීලයක් තියෙනවා. අපිට සංවර බව තියෙනවා. මෙතන හොඳට මතක තියාගන්න අනුන්ට කරදර කරන්නේ නැති එකම තමයි සීලය කියන්නේ. ගොඩාක් ලොකු විවරණ දෙන්න මම යන්නේ නැහැ සීලයට. පළවෙනිම හොඳම කතාව තමයි තමන්ගේ වැඩවලින් අනුන්ට වදයක් දෙන්නේ නැහැ. තමන්ගේ ආස්වාදයේ පිණිස හානි කරන්නේ නැහැ කාටවත්.
අනේ මිනිස්සුන්ගේ පාඩු මේ මිනිස්සුන්ට ඉන්න දෙනවයි කියන එක මෙතන ගත්තොත්. හරිද? ඒත් සීලේ නිසා වෙන්නේ මේ මිනිස්සයා බය නැතුව ඇසුරු කරන්න පුළුවන්. සිල්වත් කෙනෙක් කියන කෙනාව ළඟට යන්න පුළුවන් බය නැතුව. නැත්නම් කොයි වෙලාවෙ ගහයිද මරයිද කියලා බයයිනේ. සතෙක් වුණත් බය නැතුව යනවා. මේ සයන්නාසේ අපිට ගහන්නේ. මේ මෑණි අපිට හරි කරුණාවයි. දෙන්නේ කෑම විතරයි අපිට, කුටි දෙන්නේ නැහැ කියලා ඔය සත්තු එනවා ළඟට. දැන් පේනවා සිල්වත් කියන්නේ මොකද්ද? එතකොට එක පැත්තක් ගත්තොත් සීලේ තමන්ගෙන් කිසිවෙකුටවත් හානියක් නැහැ. හරිනේ, ඒක තේරෙනවා. දැන් හානිය කියන්නේ බලන්න, සතුන් මරනවා කියන්නේ හානියක්නේ. හොරකම් කරනවා කියන්නේ තව කෙනෙක්ට පීඩාවක්. ඒ අයිතිකාරයාට නැති වුණාට පස්සේ ඒක එයා දුකින් ඉන්නේ. අර අරන් සතුට වෙනවා, මෙයා දුක් වෙනවා. එතකොට ඒක හානියක්. දැන් පර අඹුවන් සේවනය කරොත්, පර පුරුෂයන් සේවනය කරොත් අර අයිතිකාරයා දුකින් ඉන්නේ. දැනගත්තොත්. එතකොට කාට හරි විපතක්. අපි කියන පවුල් කැඩෙනවායි කියනවා. ළමයි අනාථ වෙනවා කියන. ඉතින් මේක සුළුපටු සිකපදයක් නෙවෙයි, ගිහි ජීවිතයේ වර්ධිනා. දැන් Brahmachari නිසා පැවිද්දන්ට ඒක අයිති නෑ, අදාළ නෑ. එයා කොහොමත් සාන්ත දාන්තවනේ දැන් ඉන්නේ. අර ගිහි ජීවිතයේදී ඔය පාපය කරනකොට වෙන්නේ තමන් විතරක් නෙවෙයි, අන් අය පවා දුකට වැටෙන ලොකු වස්න ගොඩක් ඇති වෙනවා. බොරු කියනවා, කාට හරි හානියක් වෙනවා අසත්‍ය කිව්වම. රැවටෙනවා. සුරාපානය කිරීමනොත් හානියක් වෙනවා. ඉතින් එනම් මේ පහ ප්‍රධාන පාප කර්ම පහ වශයෙන් සලකලා අපි සංවර වෙලා ඉන්නේ කොහොමත්. අතිරේක සිල්පදත් අපි දැනගන්න ඕනේ අර මධ්‍යහණයේ වුණාට පස්සේ. ඉතින් මේ තියෙනවා ලිස්ට් එකක්, කොලයක් තියෙනවා, ඒක බලා ගන්න අවශ්‍ය නම්. ඒකේ දැන් අද දවසේ මම බැලුවා 12:08 තමයි අපිට මධ්‍යහණේ උදා වෙන්නේ. හරියටම කරනවා නා පිටට ඕන 12:07 තප්පර 59ක් වෙනකන් කනවා. ඒක කටවද ගන්න. හරි, එතකොට කියන්න පුළුවන් මං හරියට වෙලාවට ඔල්ලෝසුව බලලා වැඩේ කරේ. මම දාන ගැනීම. ඉතින් ඕක ගොඩක් ඕනේනේ. හරි, අපිට දාන්නේ වලඳන ප්‍රමාද වුණු වෙලාවට තමයි අපි ඕක බලන්නේ. මේ හදිස්සියක් වුණා. නැත්නම් අපි කලින් වැඩ පටන් ගත්තොත් 11 මාට විතර ඉවර කර ගන්න පුළුවන්. මොකද මේ අවශ්‍යයිනේ, මේක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. දවල් දාන්නේ වලඳනවා කියන එකත් අනිවාර්ය අංගයක්. මොකද රාත්‍රී ආහාර නැති බව දැනගන්න ඕනේ, සිහි කරගන්න ඕනේ. ඒකට දවල්ට හොඳට ආහාර ගන්න ඕනේ. ඒ වගේ තියෙනවා. දැන් සායනාංශ කියන්නේ සින්දු කියනවා ප්‍රසිද්ධ වේදිකාවේ. මොකද වෙන්නේ? සාදු කියනවා දායකම් වාසිකම්මල. නැහැ. ඒවා හොඳට තේරුම් ගන්න. ගීත කියන්නේ නටන්නේ නැහැ, වයන්නෙත් නැහැ කියන. ඉතින් මේක විහාරෙන් විහාරට ගිහිල්ලා මේවා කරන්න එපා කියනත් එක තැනක තියෙන. කොහොම හරි කමන්නේ Taman. උපරිම සංවර වෙන්න බලන්නකෝ. සින්දු කියන්නේ නැතුව පුරුදු වෙලා තියෙන කට්ටිය ටිකක් අමාරු වෙයි. සින්දු කීම නැටීම වෙයි. ওই වගේ තියෙනවනේ. ඉතින් ඒක සිල්පදේ. හැබැයි අර අච්චර දරුණුද? මුල් පහ තරම්? මොකද කියන්නේ? අර පහ දරුණු. ඒ කෙලින්ම බෙල්ල කපලා දානවා. පව් සිද්ධ වෙනවා. මේක දැන් රැට කණේගේ පව් සිද්ධ වෙන්නේ නැහැ. සිල්පදේ කැඩෙන්නේ. ඒක අදිෂ්ඨාන කරගෙන ඉස්සරහට යන්න පුළුවන්, සමාදාන් වෙන්න පුළුවන් ඕන්න. මාසෙට සැරයක් වගේ. නැත්නම් පොය ආමාවකට 15 වගේ සමාදාන් වෙන්න කියලා. ඔය ආදි වශයෙන් මේ ඊටු සිල්පද මම හිතන්නේ ලොකු අමාරු දේවල් නෙවෙයි, කරන්න ලොකු දෙයක්වත් නෑ ඔවයි. ඊටු ඒවා ඉබේම රැකෙනවා. මාලා ගන්දිලිව නැත්තේත් නෑ. කොහෙන් ගන්නද කියලා ඉතින් ගන්න විදියකුත් නෑ. සබන් කැටයක් උතරේ තියෙන. ඒක කොහොමත් ගන්න කුණු යන්න කියලා සලකලා අනිත් දේවල් ඉබේටම රැකෙනවා. ඉතින් උසාසුම් මහාසුම් මේ එකයි තියෙන්නේ. මේකේ වාඩි වුණොත් නෑ කැඩෙන්නේ. බණ කියන්නේ අර නිකන් වාඩි වෙන්න බෑ මේක අපටත්. ඒ නිසා මේක ධර්මාසනය කියලා වෙන් කරලා තියෙන අතර පුළුන් කොට්ටවල වාඩි වෙන්න එපා කියලා අපි ඔන්න මතක් කරනවා. අභිනව පැවිදි වෙච්ච අයට දැනගන්න. මිල මුදල් තමන් වෙනුවෙන් අතට ගන්න එපා. සංඝයා වෙනුවෙන් බාර ගන්න පුළුවන්, අරන් තියන්න පුළුවන්. බය වෙන්න එපා. ඒක දැනගෙන කරන්න. ඒතර හරි. ඔන්න ඔය ටික වැලකිලා දැන් මොනවයි කරන්නේ? සමාධි පඤ්ඤා. දැන් වේරමණී සීල් කියන්නේ ඒවා. ඒ ටික දැන් හරි. ඔය පාඩුවේ නිදහස ඉන්නකොට ඉබේම සීල් රැකෙනවා. සතිපත් භාවයේ සති භාවනා වඩනකොට, නැත්නම් මොනවා සතිපට්ඨාන කියලා නේ කියන්නේ. ඕනම් භාවනා වඩනකොට සීල් ටික රැකෙනවද නැද්ද ඉතින් බීට? හොඳට ඇස් පියන් ඉන්න පැයක් සීල් රැකෙලද නැද්ද?
අනේ හොඳටම සිල් රැකිලා. එහෙනම් හොඳට වැඩිපුර භාවනා කරන අයගේ සිල් අමුතු රකින්න දෙයක් නෑ කියලා යෝජනා කරනවා. දේශනාවෙත් තියෙනවා. ඒතකොට සමාධිය වැඩුවොත් සතිය වැඩුණකොට අර කෙලෙස් මතු වෙන ගතිය අඩු වෙලා පව් සිද්ධ වෙන්නේ නෑ කියනවා. ඊළඟට සමාධිය උපදවාගෙන අපි යම් දවසක, ඒ කියන්නේ දැන් ආනාපාන සතිය කියලා දීලා තියෙන හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන තැන බලන්න. ඊට පස්සේ පිම්බීම හැකිලිම දිහා බලන්න කියන එහෙම බැරි නම් මේ දෙකෙන් අපි කරන්න ඕනේ මොකද්ද? එහෙ මෙහෙ යන හිත කයට ගේනවා. වටේට යන්න දෙන්නේ නැතුව බල කරන්න එපා. පොඩි උනන්දුවක් ගන්නවා කයට ගේන්න. නැත්නම් බුදු ගුණ අරහන් ගුණේ වගේ ඕන එකක්. අපි මේ ලේසි ක්‍රම ටික මං කියන්නේ. අපි සාමාන්‍යයෙන් හැමදාම කතා කරන ආස්වාස ප්‍රස්වාස. පිම්බීම හැකිලිම. නැත්නම් සුවපත් වේවාගෙන මෛත්‍රී භාවනා. සියලුම කමටහන් වලින් කරන්නේ සතිය පිහිටවන එක. ඒක ඇත්ත. එතකොට එතෙන්ද පිහිටවා ගත්තම අපි එතනම රැඳුනොත් හිත එකම තැන තිබුණොත් සනීපද නැද්ද? පුදුම සනීපයක් දැනෙනවා. ඒක භාවනාවේ හිටපු කෙනෙක්ට දන්නේ. එහෙම නොගිය බවම වික්ෂිප්ත නොවෙච්ච බවටම කියනවා සමාධිය. හිතේ එකඟ බවට කියනවා සමාධිය. ඒකග්ගතා කියලා පාලියෙන් කියනවා. සමාධිය කියන්නේ පාලි තමයි. තේරුම එකඟ බව. දැන් ඔන්න යාට පුළුවන් ඇහෙන සද්ද දිහා බලන් ඉන්න විපස්සනාව. ගඳ සුවඳක් ආවොත් ගඳ සුවඳ නැති වෙලා යන බව බලන් ඉන්න. බත් කනකොට දාන වන්දනකොට ඒ දාන ගේන හැටි, මුඛේ රතුල් කරන හැටි සහ හපන හැටි, හපද්දි එවයි තිත්ත රස, පැණි රස, ලුණු රස ආදී රස දැනෙන හැටි දිව හරහා. හොඳ සතිමත් ඔය සිහියෙන් ආහාර අනුභව කළොත් වැළඳුවොත් ඒ විපස්සනාව එතන වැඩෙනවා. රසය මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. පවතින්නේ නැහැ ගොඩක් වෙලා. ආහාර දාපු ගමන් රස එනවා. ඒක උගුරට යනකොටම රස නැති වෙනවා. ඔන්න ඔය වගේ විසිද්ධියක්. මම මේ කියලා දෙන්නේ දේසි වෙන්න. කවදා හරි මේක වැටෙන දවසට අමාරු නැ කරගෙන යන්න තියෙන. කයට දැන් පහසවල් කොට ඉතින් භාවනා කරද්දි ලැබෙන්නේ වකුළු ටික දෙනවා. හන්දි පත්‍රු දා වෙනවා. තුන ටිකක් එන්න පුළුවන්. ඔළුව කැක්කුම් එන්න පුළුවන්. මේ සියල්ලම බලන් ඉන්නවා මොකද වෙන්නේ? විපස්සනාව නැත්නම් ප්‍රඥාව. ඔන්න ඔය ටික වඩන්ඩ පැවිද්ද උච්චරයි සාර්ථකයි. ඊට වඩා සිල්ප දක්වන්න බල්ටි ගහන්න දෙයක් නැහැ මේ මහානකමේ. ඔය ටික හරියට කරා නම් තමන් තමා තුළ නිවුණ වෙනවා. ඒ තමන් නිවුණ තැන ලෝකෙටත් නිවීම වෙනවා තමන්ගෙන්. මොකද තමන් නිසා කාටවත් වදයක් නැහැ. කෙනෙක් නිවුණම හරි නිදහස. එයා නිසා තිබිච්ච දැන් කරදර ගොඩක් තිබුණා. අපි කෙනෙක් රහත් උනායි කියලා මේ ජීවිතේ කෙනෙක් කවුරු හරි. එයා නිසා අම්මා කෙනෙක් ආයි දුක් විඳින්නේ නැහැ. බී කරන්න කියලා මව කුසකින්. එයාගෙන් දැන් පිරිමි කෙනෙක් කිම රහත් උනේ. එයා කසාද බැලලා මතු ආත්මේ ආයි ගහන්නේ නැ නෝන කෙනෙක්ට. පයින් අරින්නේ. නැත්නම් ගහනවනේ සමහර අය. තව කෙනෙක්ට වද දෙන්නේ නැ. එයාට ආයි රෙදි හොදන්න නැ. වලන් හොදන්න නැ. අර කියන බඩ ලිස්ට් එකක්ම තියනවා කියන්නේ අපිට කරන්න මොනව හරි. ඒ ඔක්කොගෙන් මෙයා නිදහස්. අපි නිදහස් වෙච්ච ගමන් අපි නිසා තව කවුරු හරි නිදහස්. එහෙනම් ඒ සඳහාම අපේ මේ ප්‍රතිපදා හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන අද අපි දේශනාව સમાપ્ત කරන තාකිටි දේශනාවක් තිබුණේ. ඒ නිසා බොහොම සන්තෝසයි. පින් රැස් වුණා නේද? සන්තෝසයි මේ ඉවර වෙච්ච එක නෙවෙයි. ආපු ටික හොඳයි කියලා ඉච්චරයි නේද? දැන් ඉවර වෙනකොට සන්තෝස වුණොත් පින්ද මොකද්ද? ඔව් ඒක හොඳ නෑ. පින බාල වෙනවනේ. ආ ඉක්මන් ඉවර වේවා. කෙලිතර දාලා තියෙන පින්කම් බාල කරාම මොකද වෙන්නේ? ලකුණ්ඩ බද්දිය තෙරුන් වහන්සේ වගේ මිටි වෙනවා. අඟුඩු මිට්ටු දැකලා තියෙද්ද නැහැ. පාර යනකොට එහෙම ඉන්නවා. හන්දිවල බස් හෝල්ට් වල ඉන්නවා. මේ රැවුල එහෙම ලොකු තියෙන ලොකු මිනිස්සෙක් වගේ තමයි මූණ. අතපය මිටි. අඟුඩු මිට්ටු. හේතුව පින් කරනකොට ඔච්චර කරන්න එපා. පොඩ්ඩක් කරපන් කියලා අඩු කර. දෙන්න යනකොට ගොඩක් කවුරුට දෙන්න දෙන්නේ තමන් නෙවෙයි අනුන්ගේ. එහෙනම් අනුන්ගේ අර කියන්නේ අනුන්ගේ මොනවයි සීනි කිරීම. දෙයිය හොරණ පැති තව වැඩක් වෙලා. මොකදලා හොරණින්මයි ප්‍රවෘත්ති ඔක්කොම. ඒ මිනිස්සේ ඉඩමක කරන ගිල්ල එහා පැත්තේ. දක්ෂ 60ට තමයි මුලින් දාලා තිබිලා තියෙන්නේ. ඒ ගණන් කාර්යයක මෙයා ලස්ස 80 කරලා. එහා පැත්තේ ආරංචිලා යා ඒ ගණන් කරුවට කියලා ඔක 60ටයි දෙන්න ගියේ මල්ලි 80ට දෙන්න එපා කියලා 80ක් දෙන්න එපා කියලා. ඒ පාර මේ මිනිස්සු හොඳටම බැලලා අයිතිකාරයට සල්ලි තරම් ගිහිලා ලක්ෂ 3 දීපු එක අත්තිකා. දැන් හොඳටම තරහා ගිලයි හේතු.
ලස්ස විශ්ස කලාවේ මේ ගෑණික කට නිසා නැති වුණා කියලා පැන්න තාප්පෙන් CCTV වල තියෙනවා. පෙට්‍රල් බෝතල් තරන් යන්නේ මන්නේ දොර කඩනවා. අවුරුදු 60 ගෑනු කෙනා නානවා වොෂ්රූම් එකේ නාන ගමන් කියලා නෑ හැලුවා පෙට්‍රල් බෝතලේ ඔලුවට ගැහුව ගිනි කූර. අනුන්ගේ ඒවා හොයලා නේද ගිනි ගත්තේ? මොකද දුන්නේ? අනුන්ගේ හොයලා අනුන්ට විපත් කරලා තමන්ගේ පාඩුවේ වැඩක් කරන් ඉන්නේ නැතුව අනුන්ගේ උපදූප හොයලා විස්තර කියන්න කියලා තමයි ඒ ආච්චි පිච්චුනේ. මැරුන්නේ නැහැ අන්න ඉන්නවා හොඳට කියන හැම ගිහින්. වොෂ්රූම් එක නිසා එහෙම ටැප් එකට අල්ලගන්නේ නැති ඔළුව හොඳ වෙලාවට. දැන් මොකද්ද මම මේකෙන් කිව්වේ? මේ ප්‍රවෘත්ති කියලා දෙනව නේ ඔය කට්ටියට. මේ හොඳ වෙච්ච දේවල් ආයතන වෙනස් කරන්න බෑනේ, වෙලා ඉවරයි. මොකද්ද හේතු කාරණේ? දැන් අදහස් පළ කරපුවාත් අර ගෑනු කෙනාට මේ බැනලා තියෙන්නේ. හොඳ වැඩේ අනුන්ගේ වෙහෙව්වට කියලා නේ. මෙහෙත් එච්චරයි, මෙහෙත් මිනිස්සුනේ ඉන්නේ. මෙහෙත් අනුන්ගේ වෙහෙව්වොත් මොකක් වෙයිද? දැන් මටත් වෙලා දින හැමදාම බනට ඔය මට මතක් වුණාම කියනවා මේ තොල පැලෙන්න මාත් ගුටි කාලා තියෙනවා කොල්ලොන්ගෙන්. ඇයි හේතු? එයාලගේ ආදර සම්බන්ධතා එලි කරලා අනවස්ස දේවල්, පුද්ගලික දේවල්. ඊට පස්සේ ඉතින් ඒක ඉවර කරගත්ත, එච්චර ඉවරයි. එකපාරයි බඩ ටිකක් ගැහුවා, කටට ගැහුවා. දැන් විපාකේ මොකද්ද? කටින් කියපෙකනේ කටට ගැහුවේ. එදායින් පස්සේ මම අදිස්ත්‍රාණ කරගත්ත අනුන්ගේව කතා කරන්නේ හොයන්න යන්නේ මම. මට අදාළ නැත්තම්. මගේ ආරස්සාව වෙනස මොනවාට තියෙනම් මම ඒක හොයාගන්න වෙනම කතාව. නමුත් තැන තැන කියන්නේ. ඒ නිසා මෙතන දැන් අපි කතා කරේ එකයි, අනුන්ට ගිනි ගැටි දෙන්න එපා කියන එක තමයි මේ දේශනාවේ තියෙන කොහෙවත් යන අනවශ්‍ය කර්ම. නැත් අපි ඔය සිංහලෙන් කියනවා අහක යන නයි මොකක්ද අස්ස ගන්නවා කියලා කියන්නේ ඔකට. හොඳට නිදහස ඉන්න තිබුණා, ආරාචිර නතුට ඉන්න තිබුණා. එයා අර බිස්නස් එක කඩලා ඒක ලක්ෂ 80ක් පොඩි ගාණක් නෙවෙයි, තරහ යන ගාන්ධයක්. දැන් ඉතින් පිච්චිලා ඉන්නවා. ඉතින් ගමේ ළමයි දාලා දෙවුණා, ගමටම ගිනි දුන්නා, ආච්චිට ගිනිපත් වුණා. මොකද ගමටම ගිනි දීපු ආච්චිට ගිනිපත් වුණා. හිනා වෙන හොඳ නැහැ උනාට ළමයි කියලා දෙනවා. අපේ ගමේ 3-4ක් ඉන්නවා ගිනි තියන්න කියලා. ඒ වගේ තියෙනවා ගම්වලත් තියෙනවා. මම දැන් ආරණ්‍ය වලත් ඉන්නවා. ආරාම වල තමයි බහුල වශයෙන් ඉන්නේ. සිල් ආරාම වල පුදුම දිරිනවා. ඉතින් මොනවා කරන්නද? මෙච්චර බණ කිව්වත් සමහරුන්ට තේරෙන්නේ නැති අවස්ථා තියෙනවා. සසර පුරුද්ද මේක, වෙන මොකුත් නෙවෙයි. සංසාරේදී අනුන්ගේ හොයලාම පුරුදු වුණාට පස්සේ අරකම හොයන්නේ. ඒ නිසා එවැනි දෙයින් වැළකී යුතුයි. නම් තමා දේශ බලන්ඩ කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ නිරතර නිරන්තරයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒක අදිෂ්ඨාන කරගෙන නද දේශනා වාරයේදී අපි රැස් කරගත්තා දේශකයන් වහන්සේ දේශනාමය කුසලේ, ශ්‍රාවකයා රැස් කරගත්තා ශ්‍රවණය කිරීමේ කුසලේ. ඒක සංඛ්‍යා වශයෙන් අට කතාවේ තියෙනවා. දේශිතෝ චසංඛයෝ, දේශකයන් වහන්සේ අනන්තයි, නවකප්පන් සුත ධම්මං කල්ප 9යි අහපු අයට. අපි දෙගොල්ලම ප්‍රඥා පාරමිතා පුරාගෙන දවස් සම්පූර්ණ කරා, භාවනා කරගත්තාද, වත් පිළිවෙත් දක්වන්න ඇති දානය සකස් කරා උදැසන. දහවල් පින්පාති වැඩලා මේ මිනිස්සුන්ට පින් රැස් කරගන්න අපිත් හේතුවක් වුණා. අපේ දර්ශනේ, තම තමන්ගේ දර්ශනේ දැකීම, සංවර බව. ළඟට ඒ අයට අනුමෝදනා කළා, ඒව ඇහුවා. හවස භාවනා කරන්න ඇති. අපි සාසනාතරණය පොත සාකච්ඡා කළා පැයක් අද. වන්දනා කරා කෙටි භාවනාවක් පැය භාගය විතර කරගන්න ලැබෙන්නේ නැති. දැන් මේ පැය භාගයක කෙටි දහම් දේශනාවක් තමයි අද ශ්‍රවණය කළේ. ඉතින් සියලුම කටයුතු දැන් සමාප්තයි. දැන් කුටි වලට ගිහින් සුවසේ සැතපෙන්න. කිසිම විපතක් මේ කතාවේ තියෙනවද? අපි දැන් කතා කරමු. දුක් විඳින්න හේතු වෙන කර්ම කිසිවක් අපි රැස් කළාද නැහැ කියලා සතුටු වෙන්න අද දවසේ. කරේ නැහැ කාටවත්. අපි උඩගෙඩි නෙවෙයි, ගිනි ගෙඩි දුන්නේ නැහැ. කාටවත් කාගේවත් දේවල් හොරගම් කරෙත් නෑ. පැවිද්දෝ කියන්නේ සතුටින් දුන්නොත් දෙයක් බාර ගන්න අය මිසක් උදුර ගන්න කට්ටියක් ජාතියක් නෙවෙයි. ඒ ලැබෙන දෙයින් සතුටුත් වෙන්න ඕන. මෙච්චරයි දුන්නේ, අච්චර දුන්නේ නෑ කියලා කියන්නේ නෑ. අපි සතුටු වෙනවා, සතුටු වුණා, ලැබුණ දෙයින් සතුටු වුණා, පහසුවෙන් පෝෂණය කරන්න ලැබෙනවා. ආන්නේ සියල්ලේ පිහිටියාද කියලා රැයට නින්දර යන කලින් බලන්න පුළුවන් නම් සිල්පද 10 මතක් කරන්න. මම මේ සිල්පද අද රැක්කද? රැක්කනම් සාදු සාදු. ය මට නිවන පිණිස සීල පාරමිතාවක් වේවා.
මාගේ මේ පැවිදිවීම නික්කම්ම පාරමිතාවක් වේවා, කාමයන් අත්හැරීම මාගේ මේ ධර්මශ්‍රවණ භාවනා ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං අද්දාවචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ.